තෙරුවන් සරණයි ආයුබෝවන් පහසුරේනිය බුද්ධ ධර්මයේ කෙටි සටහන පළමු පාඩම සත් සතිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ජයශ්‍රී මහා බෝධියේ ඇසුරෙහි සමවත් සුවයෙන් ගත කළ කාලය සති 7යි දින 49යි එම කාලය හඳුන්වන්නේ සත් සතිය නමින් සත් සතිය යනුවෙන් සති 7 තුල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැන් සහ සිදු වූ විශේෂ සිදුවීම් පළමු සතිය ජයශ්‍රී මහා බෝධි මූලයේහි වැඩ හිඳීම තමන් වහන්සේ අවබෝධ කරගත් නිවන් සැප මෙනෙහි කිරීම දෙවිවරුන්ගේ සැකය දුරු කිරීමට පළමු වරට යමාමහ පෙළහර දැක්වීම දෙවන සතිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊසාන දෙසින් වැඩ සිටීම බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටමින් අනිමිස ලෝචන පූජාව පැවැත්වීම කළගුණ සැලකීමේ ගුණය ලෝකයාට පෙන්වා දීම දෙවන සතිය තුන්වෙනි සතිය ජයශ්‍රී මහා බෝධි මූලයේ සහ අනිමිස ලෝචන පූජාව සිදු කළ ස්ථානයේ අතර සක්මන් කරමින් වැඩ සිටීම අවබෝධ කරගත් ධර්මය තවදුරටත් මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදීම එම සක්මන රුවන් සක්මන නමින් හඳුන්වනු ලබනවා සිව්වෙනි සතිය හතරවන සතිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට වයඹ දෙසින් පිහිටි රුවන්ගෙයි වැඩ සිටීම ගැඹුරු ධර්ම කාණ්ඩයක් වන අභිධර්මය මෙනෙහි කිරීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවනක් ගන බුදුරැස් විහිදීම සවනක් ගන බුදුරැස් සත් වර්ණ බුද්ධ රශ්මිය යනුවෙනුත් හඳුන්වනු ලබනවා නීල නිල් පාට පීත කහ පාට ලෝහිත රතු පාට ඕදාත සුදු පාට මාංජේෂ්ට මදටිය පාට ප්‍රභාස්වර සියලු වර්ණයන්ගේ සංකලනය පස්වන සතිය අජපාල නම් නුගරුක මුල වැඩ සිටීම අවබෝධ කරගත් ධර්මය ගුරු තනතුරේ තබා ගැනීම මාරයාගේ දූවරු තිදෙනා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මාර දූවරු තිදෙනා තණ්හා අරති රඟා තණ්හා රති රඟා යනුවෙනුත් සඳහන් කිරීම නිවැරදි හයවන සතිය මිදෙල්ල ගස් සෙවණෙහි සමවත් සුවයෙන් කල්ගත කිරීම මහා සුළඟක් සහිත මහා වැස්සක් ඇතිවීම මුචලින්ද නම් නාග රාජේක් බුදුරජාණන් වහන්සේ අසලට පැමිණීම නාගරාජයා බුදුරජාණන් වහන්සේව වර්ෂාවෙන් ආරක්ෂා කිරීම සත්වන සතිය රාජායතන නම් කිරිපලු නුගරුක මුල වැඩ සිටීම සමාධි සුවයෙන් කල්ගත කිරීම එම උතුම් සිදුවීම් සත් සතිය හා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවස්ථාවේදී සිදු වූ විශේෂ සිදුවීම් ඒ වගේම පුහුණුවට කියන මේ සත් සති වන්දනා ගාථාව අපි පාඩම් කරගත යුතු වෙනවා පඨමං බෝධි පල්ලංකං දුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්ථං රතනාගරං පංචමං අජපාලංච
මුටලින් දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේ තංමුණි සේවිතං. ඒ විදිහට අපි ලස්සනට පාඩම් කරගනිමු. එහෙමනම් දුවේ පුතේ අපි අද කෙටි සටහනෙන් සාකච්ඡා කළේ පස්වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩමේ තිබෙන සත්සතිය හා සම්බන්ධ විශේෂ සිදුවීම් විශේෂ තොරතුරු. අපි ඊළඟට ඉතාමත් ඉක්මනින් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබට ඉගෙන ගැනීමට පහසුවක් වෙන ආකාරයට ඊළඟ පාඩමේ කෙටි සටහන මේ ආකාරයෙන් සාකච්ඡා කරනවා. අනිකුත් පන්තිවලට අදාළ පාඩම්වලත් මේ විදිහටම කෙටි සටහන් සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.